ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් හරිම ලේසියට හදන පොල්ටොෆි රෙසිපි එකක් පුංචි වෙලාවකදී ඔයාලට මේක හදන්න පුළුවන් අද මම මේ රෙසිපි එකට කිරිපිටි පාවිච්චි කරන්නේ නැහැ ඉතින් කවදාවත් පොල්ටොෆි හදලා නැත්නම් මේ අලුත් අවුරුද්දට අනිවාර්යයෙන්ම හදලා බලන්න හැමෝම රස විඳීවි හැමෝම කැමති වේවි ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පුරුදු විදියටම තියෙනවා මම අදාරගෙන තියෙන අඟල් 8යි ප්‍රමාණයේ ට්‍රේ එකක් මුලින්ම මේ වගේ හොඳට බටර් හරි තෙල් හරි තවර ගන්න මේ ප්‍රමාණයෙන් ඔයාලට පුළුවන් කෑලි 25ක් කපා ගන්න ඊළඟට මම කරන්නේ ලොකු pan එකක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 450ක් දානවා කෝප්ප වලින්නම් දෙකයි කාලක් වතුර කෝප්ප භාගයක් ලුණු තේ හැඳි 4න් එකක් දැන් ලිප මධ්‍යම කින්දරේ තියාගෙන හොඳට හැඳි ගාලා දිය කර ගන්න. දැන් වලට පේනවා ඇති හොඳටම සීනි ටික දිය වෙලා චුට්ටක් උකු වෙලා තියෙනවා. මේ වෙලාවේදී මම එකතු කරනවා පොල් ග්‍රෑම් 300ක්. දැන් ඔයාලා මේක දිගටම හැඳි ගන්න. චුට්ටක් මෙන්න මේ වගේ උකු වේගෙන එනකොට අපි එකතු කරනවා ෆුඩ් කලරින් බිඳු 5-6ක් වැනිලා තේ හැන්දක්. දැන් මේක දිගටම හැඳි ගාලා ඔයාලා චුට්ටක් ඇලෙන පදමට හදා ගන්න. මම දැන් පියවරෙන් පියවරට පෙන්නනවා ඔයාලට පදම හදාගන්නේ කොහොමද කියලා. මේ මිශ්‍රණය ලිපේ තියලා වැඩි වුණොත් හොඳටම වියලි වෙනවා. එහෙම වුණත් ඔයාලා බය වෙන්න එපා. තදුණු වතුර ටිකක් දාලා ඔයාලට පුළුවන් ආයෙත් හරි පදමට හදා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති හොඳට එකට එකතු වෙලා ඇලෙන පදමට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි හරිම පදම. මෙන්න මේ පදමදී ඔයාලට පුළුවන් ට්‍රේ එකට මාරු කරන්න. ඉක්මනටම ට්‍රේ එකට මාරු කරලා මෙන්න මේ වගේ හොඳට පැතලි කර ගන්න. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ කෑලි 25ක් කපා ගන්න. දැන් ඔයාලා මේක හොඳටම නිවෙන්න දෙන්න නිවුනට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්තට හරවලා පොල් ටොෆි ටික වෙන් කර ගන්න.
මේ පොල්ටොෆී එක හදන්න මට ඕනේ ප්‍රධාන මුද්‍රව්‍ය දෙකයි සීනි පොළොවි විතරයි. ඉතින් හරිම ලේසියෙන් හරිම ඉක්මනට ඔයාලට මේක හදන්න පුළුවන්. පුංචි වෙලාවකදී හදලා අමුත්තම පුදුම කරවන්න පුළුවන් කෑමක් තමයි මේ පොල්ටොෆී කියන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ අලුත් අවුරුද්දට මේ පොල්ටොෆී හදලා පවුලේ අය නැද හිත මිතුරන් එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනාවක් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.